pick up yet. You can fish in. Nishan to top up, to top us. शीतल का शीतल केवल दाने मालू पटोन डिसंबर मित्र मालू कैम दान मतलब शीतल ඒ කාලේ වෙනකොට අර කලින් අවුරුද්දේ මාළු කදලි ඉවරයි. දැන් මායිස්සේ කොන හස්සේ යනකොට ඒගොල්ලෝ එනවා පටවනවා. නෑ මම ඕයි. එතකොට දැන් ලයිට් එක ඔයාලගේ කැම් බීම හදාගෙන ඉන්නේ. ඔයාලා ඔයාලගේ විදමින්ද? නෑ අපේ කැම් වල දැන් ගෙරක් දෙනවා. සමහර තැන් වල නෑ සමහර තැන් වල ගෙලෙත් දෙනවා.
අඬ එන්නේ ඉතින් ඇවිල්ලා වැඩ කරනවා ඉතින් වට දුකක් විඳිනවා ඉතින් ඒක දරා ගන්න ගොඩක් අමාරුයි දෙමෝ දරුවෝ දාලා රේ මේ ඇවිල්ලා ඒ දුක පටම කියනද එනකොට එහෙම නෑ ඉතින් අර කොහොමත් අපේ ලංකාවේ ව්‍යාපාරයක් කරන්න ගොඩක් අමාරුයි මේ දේශපාලන ක්‍රමයත් එක්ක අපිට ඕනේ ව්‍යාපාරයක් කරලා අපිටත් ගිහලා නිදහසේ කොහොම හරි අපි මේ වැඩ කරලා කරලා අපි මේ දාඩිය මහන්සි කොරියාවට දාලා ගිහිල්ලා අපේ දැනුමෙන් පොඩි වැඩක් කරගෙන අපි නිදහසේ පොඩ්ඩක් ගෙවල් වල කට්ටියත් එක්ක ඉඳාසයිනේ වාහනයක් අරගෙන ඒ ටික කරගෙන කිසිම රට ඉන්න කෙනෙක්ට වාහනයක්වත් දාගන්න chance එක දෙන්නේ නැන්නේ ඒකත් හොඳටම ඉර කරලා තියෙන්නේ කිසිම සහනයක් නැහැ විදේශ මිනිමේ කොච්චර ලංකාවට අපි ගියත් දැම්ම කිසිම chance එකක් නැහැ ඒකට අපිට ඕනේ ඉස්සරහට ඒ වගේ chance එකක් දීලා රට ඉන්න කෙනෙක්ට හොඳට ජීවත් වෙන පරිසරයක් හදලා දුන්නා ඒක පවුණයි අපිට ඕනේ ලැක්ක දුව සීගිරිය සීගිරිය ෆාම් ගාර්ඩන් රිසෝට් නම තම තියෙන හොල්ලේ මගේ ඒක හැදලා බිල්ඩින් එකක් හැදුවා දඹුල ටවුන් එකේ ෆුඩ් සිටි එකට අල්ලපු එක වර්ගඩි 3000 කට හොල්ලේ නාදායමත් එක්ක බැලන්ස් කරන හැදුවා 115,000 මම මාසෙට සමනේ යුරෝප් තම කරන්නේ හොඳට හොයාගෙන හිටියා ඉතින් කොරෝනා එකේ එන්න කිට්ටුව පොඩ්ඩක් බිස්නස් අවුල්ලා පොඩ්ඩක් මේ වෙලා බිස්නස් එක හොඳට වැටුණා මගේ ඊට කලින් ලෝන් එකක් ගත්තා බැංකුවෙන් ඒ ලෝන් එක ගෙවා ගන්න අවුරුදු දෙකක් හිර වුණාට පස්සේ ලංකාවෙන් බැංකුවලින් කිසිම සහනයක් නැහැ මට ඊට පස්සේ බැංකුවෙන් කරේ සහන දුන්නේ මට පොලි අල්ලලා හොඳටම මගේ හොඳටම හිර කරවුවා ඒකට කවුරුත් නැහැ කතා කරන්න ඉතින් ඊට පස්සේ දැන් මම බිල්ඩින් එකෙන් ලක්ෂ එකම අරක් ගන්න එකෙන් එයා 100%ක් මේ රනිල් මහත්තයා ඇවිල්ලා එකෙන් කපා ගන්නවා ලැජ්ජා නැතුව ඊට පස්සේ මම තාමත් නායකවන්න තියෙනවා ඉතින් ඒකෙන් තමයි මම කොරියට ආයෙපහු එන්න හිතපු ගමන නෙවෙයි මම මේක මේ මතකුවත් එක කතා කරලා මේ තීවර සංගම් එක කතා කරලා මේගොල්ලන්ට දරා ගන්න පුළුවන් ලිමිට් එකට ඊට පස්සේ මේගොල්ලෝ කැමරට කියලා වෙනම ගානක් අපා දෙන්න ඉදුම් ඉදුම් කියලා ඒකට වෙනම ගානක් අපා දෙන්න ලොකු ගානක් නේ මම හිතා ගන්න මෙහෙම දැන් අවහුණ 8-5 කියලා 8-5 වැඩ කරන්න තියෙන්නේ ඊට පස්සේ නිවාඩු එමනම් සෙන්සුවා දිලා නිවාඩු ඇග්‍රීමන්ට් එක තියෙන එහෙමයි කියනකො දැන් මේ දීවර රස්සාවට ආපු කට්ටියවත් එහි ඒ පහසුකම් එහි විදිහම දෙනවද මේකේ මේකට ඇවිල්ලා බලුවට පස්සේ මේගොල්ලන්ට මේ පහසුකම් දෙන්නේ පීසී දිනනවා හීටර් දිනනවා කෑම හොයා ගන්න දෙනවා ටොයිලට් පහසුකම් බාත්รูම් කරන්ට් එක හැමදේම පහසුකම් දෙන්නේ අපි ඔක්කොම දින සෙටප් එක දිනනවා මේ මේ මොෂින් එකෙන් දිනනවා ඒ ඔක්කොම තියෙනවා මේ පහසුකම් ටික බලනවා ඇවිල්ලා බලලා තමයි මේගොල්ලන්ට දෙන්නේ ආවේ ගුක් කෙනෙක් ගන්න පුළුවන් දැන් අපි ගුක් කෙනෙක් ගන්න සම්සම්මාන එක ගන්න 130ක් තියෙනවා දැන් බේසික් එක දැන් ගණන් හදලා බලුවම දැන් දෙකයි 50 ගානේ ගණන් හදලා බලුවොත් එහෙම අවුරුද්දකට දෙන්න පුළුවන් 130ක් නේද එතකොට ඒ 130 සදන් ඉන්නවාදේ තියෙන්න ඕන ඒක කෙනෙක් ගන්න ඕනේ ඒක නැත්තම් ඒක කෙනෙක් ගන්න බෑ ඒකත් එක තමයි යන්නේ හැබැයි දැන් ඒතොර සීතල කාලේ දැන් ඔය ඉන්න අමාරුයි කියලා යන කට්ටියද ඒ සීතල කාලේට කියලා ඕගොල්ලන්ට වෙනම අමතර දෙයක් කරනවා නෑ සීතල කාලේ දැන් සදුරි වල නම් මේ වගේ වැඩ අඩුයි ගෑම කන්නේ නෑ මාළු දෙන්නේ නෑ එතකොට ඒ කාලේට කරන්නේ මාළු පටවන දැන් විතර කටවන්න ගන්නවා මේ මාළු. ඒ කාලේට තියෙන උදේවරු විතරයි වැඩ තියෙන්නේ. අඩුයි. අර පරි ප්‍රශ්නේ එකෙන් පිය වෙනවා. දැන් තියෙන කාලේ මරුවක් විතර වැඩේ. මාස 3ක් විතර. එතකොට අලිය දෙනවා පොරොන්දු පාටි. එතකොට අර රස්නි කාලේ වැඩ කරන එක අමු වෙන එක. මේ සිස්ටම් එකට අර සාමාන්‍ය කුඹුම් කරනවා වගේ තමයි. ආවෙන්ද රොටේ නම් යන්නේ. මේ අවුරුද්දේ පැටව් ගියේ. මේ පැටව් ලොකු කරනවා. එතකොට ඊළඟ අවුරුද්දේ පටවන එහෙම හැම අවුරුද්දෙම පැටවගෙන හැම අවුරුද්දෙම පටවන එතකොට එකම සිස්ටම් එක යන්නේ මේවා සාමාන්‍ය අවුරුද්දක් ඉදිරියට සම්පූර්ණ වැඩේ කම් වෙනවා ඊට පස්සේ ආයි මුලින් ඉඳන් සාමාන්‍ය මාසතු වගේ වෙනකොට ආයි කෑම දෙන්න පැටවුම් කෑම දාන්න පටන් ගන්නවා එතන ඉඳලා දැන් දෙසැම්බර් මැදක් වෙනකම් කෑම දාන්න ඊට පස්සේ නැවතුමලා එක්කෙනෙකුට අර මේ කුටු හයක් බලා ගන්නවා කියන එක අමාරුවට නෙමෙයි එහෙම ගන්නකොට මේ කුරුදු නාගස් අමාරු නෑ කියලා නේද? ඒ වුණාට කන තරම් දැම්මොත් දැන් මේක කොටුවක සාමාන්‍ය කරන කොටු 20ක් විතර එක පාරට.
එකකට විතරක් මාළු වෙනම කෑම වෙනම දැම්මනේ ඉන්නත් පුළුවන් ඔව් මේ මේවෙන් ඔන්න ඔන්න කරන්න කියන්නේ කෑම වල මාළු යනවා කෑම යනවා ඉන්නේ මොකට අපි අද දවසේ අද දවසේ 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 අපි අද
සිස්ටම් තියෙනවා. ඔව්. ඒක පොඩි කොටු තියෙනවා. දැන් මේකෙන් එකට එළියට දාගන්න වෙනවා අපි. ගැටින් දෙක දැල ගැට ගහලා අරදලා මුට්ටු කොල් එකට මේකෙන් ටික ටික කඩනවා. ටිකට කියන දැන් කිලෝ ධන විදියට කිලෝ 10000ක් 5000කට දාගෙන ටික ටික කඩනවා. ඒ ටික අරන් ගිහින් පසවනවා. ඒ ටික මට දැන් දවස් තුනකින් කඩවගෙන. ඒ දවස් තුනේ වෙනකොට අද ඉඳනවා නම් අද මේට ඇවිල්ලා ආයි මේකෙන් වෙන එකට දාගන්න. දැන් ආසන්න වශයෙන් පටවන්න කියන මාළු කෝයකද ඉන්නේ. ඔව් මේ ටික පටවන්න තියෙනවා. ඊවර කර්මාන්තේ මම 2005 විතර එනවා මට මතකයි 2007 හරි ආවා සෝරි 2007 ආවා ඒ පළවෙනි පාර එනකොට අපේ සහෝදරු කිව්වේ ඉන්න තැනක් නැහැ මේ වැස්සට දෙවෙනෝ සීතලේ නැරෙනවා හරි අයිස් වලට යට වෙනවා මිනිස්සු මේ මාර අමාරුයි කියලා දැන් අද ගත්තට පස්සේ ඊට වඩා අපහසුකමක් තියෙනවා ඊවර රස්සාවේ මේ මේ කදිරිවල හරි කදිරිවල පුහුණු නැති අය දානවා කියලා කිව්වා දැන් කල් ජාතික මත්ස්‍ය ආයතන අපිට ලොකු මාල් මේ දැන් මේවා කෘතිම හදපු ජැටි නේ සෞදුරු මේවා කෘතිම හදපු ජැටි දැන් අපි ගත්තොත් මූද වටේටම ජැටි තියෙනවා එහෙම නැත්නම් ස්වභාවික නේ ස්වභාවික අපිට ජැටි තියෙනවා අපි ස්වභාවික හැදි ජැනි කිරින්ද ඉඳලා හැමදාම තියෙනවනේ අපිට මේ වගේවා නේ අපි වැලිගම මෙවිස්සේ නේ රට වටේටම අපිට මේ කර්මාන්ත කරන්න පුළුවන් අයිතික අපිට 6 මාසයක් මේ සීතල කාලෙකුත් නේ මෙහෙටම නේ අපිට මුළු අවුරුද්දම ජීවර කර්මාන්ත ගන්න. හැබැයි කෝකෝල ගන්න මාළු කිලෝ රුපියල් 3000යි. අපේ මාළු කිලෝ රුපියල් 3000යි. දැන් වියපරද ගත්ත හුරුල්ලවත් 1500 විතර ගන්න තිබ්බනේ.
මාළු කෑමක් කන්න විදියක් නැහැ. විතරයක් කන්න විදියක් නැහැ. විතරේ ඉන්දියාවෙන් ගියේ. ඒ මං කියන්නේ ඒ වැරද්ද නිවැරදි කරන්න ඕන අපි ඉස්සෙල්ලම. ඒක කරන්න බෑ සහෝදර ආර්ථිකය විතරක් හදලා ඒක දේශපාලන ප්‍රශ්න. දේශපාලනයම තමයි නිවැරදි කරන්න. එතන ලොකු ප්‍රශ්නයක් තියෙන එක ගේරන්න ඕන අපිට ගේරන්න ඕන. ඉතින් මම කියන්නේ ඔයාලට පුළුවන් අඩු ධර්මයේ ඔයාලගේ ගෙදරක තව එක්කෙනෙක් වෙනස් කරගන්න පුළුවන්. විතර අපි දැන් මේ තැනින් ගොඩක් අය සම්පූර්ණව අපි වෙනස් කරගෙන තියන්නේ මේ ගෙදර ඉඳලා හැමෝගෙම. නේද කොට අනිවාර්ය ජනාධිපති වරණයට සැප්තැම්බර් වෙනකොට කෙනෙක් ඕනේ කොහොමද නම් කරන්න ඕනේ කියන්නේ ඒ ඒ දාට වෙනකොට අපිට පුළුවන් නම් ගේම ගහගන්න හරි සහෝදරු එකතු වෙලා නම් කියන්නේ අපි නිශාන්ත සහෝදරයි මිනි සහෝදරයි ඉන්නව තව දන්න මේ වගේ දැන් වලට කිව්ලා පිට මේ පැත්ත වල ඉන්න දැන් මේ වගේ වාඩි එකකට එක්කෙනෙක් හරි හදා ගන්න පුළුවන් නම් නේද එකකට අපි එක්කෙනෙක් සම්බන්ධ කරනවා WhatsApp group එකක් හදා ගන්න ඕන තියෙනවානේ उत्तरवासी එතකොට ඒගොල්ලන්ට බඩ කියවන්නේ ආණ්ඩුවේ විදේශ සේවා නියෝක්තියකින් හරි එතකොට ඒ මිනිහා අමතකයෙන් මේ ප්‍රශ්නේ ඇදගෙන යනවා ඉතින් අන්තර්වාසි දෙක තුනක් කියවලා පළවෙනි සීකඳ වීම දෙවෙනි සීකඳ වීම ඒව ආවට පස්සේ උත්තර දුන්නේ නැත්තොත් එහෙම ඊළඟට නඩු දානවා හරි නඩු දැම්මට පස්සේ අපකාරයට තමයි වගේ කියන්න වෙන්නේ එතකොට හරි ගෙවල් වල ඉන්න මිනිස්සු හැබැයි අපි අන්තර්වාසියදම මුලින්ම උත්තර යවන්න පුළුවන් නේ පළවෙනි කේතේ අපි උත්තර යවන්න මොකද ඕගොල්ලෝ මම කියන්නේ මේ ඕගොල්ලෝ අපිට දීපු ඇග්‍රීමන්ට් එකේ මෙහි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඇග්‍රීමන්ට් එක කඩ කරා කියලා නෙන්තරවාසීවන්නේ. ඇග්‍රීමන්ට් එක කඩ කළා දින අපි නෙමෙයි ඕගොල්ලෝ කියලා කියන්නේ විදේශ සේවයකට. හරි ඕගොල්ලෝ කඩ කරලා දින්නේ. ඕගොල්ලෝ කියපු විදියට අපිට පහසුකම් හම්බෙනව නම් අපි මේ ප්‍රශ්නේ දාලා යන්නේ නැහැ. එහෙනම් විදේශ සේවා නියුක්ත කාර්යාංශයෙන් මෙහි ඉන්න කම්කරු නිලධාරිය ඇවිල්ලා බලන්න ඕන. අපි ඉන්න දැන් බලන්න ඕන. අපිට කියන ප්‍රශ්නේ බලන්න ඕන. හරි. අපි දීවර ආශ්‍රාවේ ඇවිල්ලා මොකද්ද කරන්න කියලා බලන්න ඕන. මූදු යන්න බැරි කෙනා මූදු යවනවා නම් මේ දානාවති කාර්යාලයෙන් ඒක ගැන හොයන්න එපේ. ඒක මෙහෙම කියලා මං කියන්නේ අර එයාට කට උත්තරයක් තියෙන මේක කියන්නේ. එයා බැරිකම නිසානේ මේ කියන්නේ සහෝදරු. දැන් සහෝදරු කතා කරද්දී අපිට දැන්ට මේ පහසුකම් තියෙනවා. දිව රස්සා පුළුවන් මිනිහට මේක කරගෙන යන්න පුළුවන් කට්ට කාගෙන හරි කියලා. හැම රස්සායම කට්ටක් තියෙනවා. හැබැයි ඒ පුළුවන් කෙනා අල්ලගෙන යද්දි බැරි කෙනා ඩාල යන හේතුවක් තියෙනවනේ. මේ තේරම මං කියන්නේ මේ බැරි කෙනා යන හේතුව මේ මිනිහට සාධාරණ කතාවක් තියෙනවනේ. ඒක ඇහුම් කන් දෙන්න එපයි. ඒක ඇහුම් කන් දෙන්න නිලධාරියෙක් එන්නේ නැතුව අන්තර්වාසී විතරක් කියවනවා. නඩුව විතරක් දානවා නම් එයා ඒකවත් අනුතරේ පැහැදිලි කරලා කියන්න ඕන. නේ මට මෙච්චර කිව්වා මට අට පහ කිව්වනම් මට රෑ දෙකටවත් යන්න බෑනේ. මගෙන් මම එච්චර මෙහෙම වැඩ කරලා තියෙනවා. මං ගම් සමහර සම්පූර්ණ ඇහුවා මටත් කතා කරන සමහරව මම ඉතර අපේ සංවිධානය හැටියට මැදිහත් වෙනකොට කතා කරනකොට ඒගොල්ලෝ කියනවා අපි ඇග්‍රීමන්ට් එක තියෙනවා. ඇග්‍රීමන්ට් එකක් නැහැ. සමහරවල්ගේ ඇග්‍රීමන්ට් එක සජන් හිම්ලන් එතකොට එයා දන්නේ නැහැ නේ මොකක්ද උත්තර දෙන්නේ අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා සහෝදරු දැන් මම කියන්නේ මේ අපේ සහෝදරට මම කියන්නේ අර දැන් E7 එක නේ දැන් අලුතෙන් වෙනස් වෙනවා ඒ E9 එක E7 එකට හදනකොට දැන් අලුත් නීතිය ඇවිල්ලා තියෙනවා එතකොට මෙහෙ කම්කරු නීති මෙහෙ ඉන්න අය තමයි දන්නේ වැඩිපුර අපේ සහෝදරු දන්නේ නැහැ පහසුකම් ලැබෙනව දන්නෙත් නැහැ අමාරු ඒවල් දන්නෙත් නැහැ හැබැයි ඒව අපිට පුළුවන් දැනුවත් කරන්න අපි ඉස්සරහට මේ වැඩ පිළිලා හදන්න ඕන වාඩි වලට ඇවිල්ලා මේ වයි හරි නැත්නම් කම්පැක්ටරි වලට ගිහිල්ලා ඒ වයිදී අර අලුත් කම්කරු නීති වෙනස් වෙන ඒවා ඔයගොල්ලන්ට කියා දෙන්න ඕන පරිවර්තනත් එක්ක හරි කියා දීලා ඒවයි තියෙන පහසුකම්ුත් තියෙන සමායිද වැඩි විතර නෙමෙයි හරි කම්කරුවෙගේ අවම වැටුප විතරක් නෙමෙයි වෙන පහසුකම් අපි දන්නේ නැතිව ඇති හරි ඒව ටික අපි දැනගන්න ඕන ඒක මම කියන්නේ දැන් ඉන්න අයිඩියා ඇත් එක ප්‍රශ්න හදාගන්න නෙමෙයි ඒගොල්ලන්ට ඒගොල්ලෝ එතකොට අපි නීතිය දන්නවා කියන්නේ ඒගොල්ලෝ හැසිරෙන්නේ දන්න කෙනෙක් එක්ක වගේ මොදන්න කෙනා එක්ක නෙමෙයි
අරක රශ්නේ දීම දැන් ඇත්තටම මුගක් දෙනකොට අවසානයේ නඩු දිනේ දාලා සිතාසි අපකාරයෙන්ට ආවම තමයි අපිට කියන්නේ. අපකාරය කතා කරන කියනෝනේ මෙහෙ ඉන්න කෙනාට මට දැන් සිතාසි ඇවිල්ලා උසාවියට යන්න වෙනවා කොහොමද ඔන්න මතක් වෙන්නේ. හරි එතකොට පෙරහැර ගිහිල්ලා එතන මං කියන්නේ සහෝදරවරු ඒ වගේ වෙලාවට අර සම්බන්ධීකරණය කරන්න අපිට කවුරු හරි කෙනෙක් ඉන්නව නම් අපිට පුළුවන් අන්න එයා හරහා මේ ප්‍රශ්නේ මුලින්ම මෙදිහත් වෙන්න. උත්තර වාසියට උත්තරයක් යවන්න. පළවෙනි උත්තරේ සරලව යවමු දෙවෙනි උත්තරේ ටිකක් බරට යවමු ඇග්‍රීමෙන්ට් එකේ කොපියක් යවමු මෙන්න මේ වදන්දි කඩ කරලා තියෙනවා ඕගොල්ලෝ හෙව්වද අපි කියන්නේ ඒ ප්‍රශ්නේ අහලා යවුවම පස්සේ තමයි ඒගොල්ලෝ නඩුව ආයි කරගන්න වෙනවා ඒගොල්ලන්ට මොකද ඒගොල්ලන්ට නඩුව අවශ්‍ය වැත්තක් තියෙනනේ ඒගොල්ලෝ නඩුව දාන්නේ අන්තිමට අපි මෙහෙන් දාලා ගියාමනේ හේතුව මොකක්වත් දන්නේ නැහැ උඹලා නඩුව දාලා අන්න ඒකයි හරි නෑවංක මං කියන්නේ ඒකින්ද සහෝදරෝ ඒක කියන්න අපි අය හරහා සම්බන්ධ කර කරගෙන මේ අපිට තමන්ගේ ප්‍රශ්නේ මේ වෙලාවට කියන්න කියලා සමහර වෙලාවෙ මූදේ වැටලා මැරිච්ච අයට ඇත්තටම අතුරු දහන් වුණා කියලා තමයි දාන්නේ. හරි? ඊට පස්සේ මොකෝ වන්දි දෙන්නේ නැහැ. අවුලේ ඉන්න මිනිස්සුන්ට වන්දියක් සාධාරණ ලැබෙන්නේ නැහැ. මිය ගියා කියලා කියන ලැබෙන වන්දිය අතුරු දහන් වුණා කියම ලැබෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්න පහුගිය කාලේ වුණා. හරි? ඒතර ඊළඟට ප්‍රශ්නයක් දෙනවා. ඒහෙත් එක තර්ක කරනකොට එයා දැනලා ගිහිල්ලා වෙන්නේ නැති. මොකද ඒගොල්ලෝ ඒගොල්ලෝගේ පැත්තට සාධාරණ වෙන්න තමයි කියන්නේ. නේ? එහෙම ප්‍රශ්න තියෙනවා. මම කියන්නේ ඔක්කොම එහෙම වෙයක් විලා තියෙනවා. නැත්තේ නැහැ. असाधारण मिनसु इन दीवर रसाव कर दीवर හරි නෝර ඇමතින නෝර නෝරින් තමයි දීවර වේවන්නේ එතකොට මේ මිස මූදක් අද්දකින් නැතුව මෙහි ඇවිල්ලා සීතලේ අයිස් එක මූද යන්න ඕන හරි මන්නත් නෑ පුරුත් නෑ දන්නෙත් නෑ මොකක්වත් නෑ ඒ පළවෙනි වතාවට මූද දකින්නව කොරියාවට ඇවිල්ලා හරි එහෙම මිනිස්සු ඉන්නවා මම දන්නවා හරි ඇයි අරක අර කෝට එකට දාලා එවනවනේ තමන්ගේ ඡන්දෙ දුන්න මිනිස්සු හදලායි කියු ඉතල එහෙමනේ තනි කර ඉතල එහෙමනේ උනේ එඩි හරියා ඒ ප්‍රශ්නක් තියෙන මේකේ लिखित भाषा मेहटा दिन सजन कथागन भाषा ने मम बेडट ऊहिना पलवीन मनुष्य लंकाय मनुष्य ලංකාවේ නේ කෙනෙක් නැතිම තැනකට ඇවිල්ලා වැටර මිනිහා භාෂාවකුත් දන්නේ නැතුව අට අමාරුව කරටරවනේ එතන යන්න බලන්න ඒ වගේ නේද තියෙන දේවල් අපි කොහොම හරි ගේමක් ගහනමු තමයි අනිවාර්යයෙන්ම අපිට අවුරුද්ද වෙනකොට මේක ලෑවෙනුකුත් දැනගන්න දෙන්නේ නැහැ අපි මොන විදියට ආවත් මොන බොරු කරගෙන ආවත් පරක් දන්නම ඕන देशपालीडा වෙන ක්‍රීඩා ඔව් වෙන ක්‍රීඩා කරනවා දැන් ඒ වගේ තමයි දැන් මේ
සහෝදරය මෙත ඇවිල්ලා මෙහිට ඇවිල්ලා මේ දේවල් බලලා මේ විදිහට කොහොමද තියෙන්නේ මේ දේවල් කොහොමද කරන්නේ ඒ දේවල් බලපුවාම දැන් සහෝදරයට යම් ලංකාවේ යම් කිසි තත්ත්වයක් ආවට පස්සේ ඒ දේවල් වල දැන් මුලුවට දී එනවනේ ආ මේ කොරියාවේදී මේ සහෝදර මේ දේවල් කළා එහෙනම් දැන් දීවර ආපු කට්ටියකට මාල් ෆාම් එකක් දාලා දුන්නු එයාලා දන්නවනේ සම්පූර්ණ මුලින්ම අකටම කන්නේ නැටි ඒ වගේ කර්මාන්ත පටන් අරන් දැන් යකඩ කර්මාන්ත කරන සහෝදරයන්ට යකඩ කර්මාන්ත ගැන පුහුණුවක් දෙන්න පුළුවන් මොන තැනකට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් හැම තැනම කම්පැනි වල වැඩ කරපුවයි ඒ වගේ නිෂ්පාදනය කරන අය වැඩ කරවන්න පුළුවන් නේ ඒ නිසා දැන් සහෝදර අයලා තැනකට ආවට පස්සේ අපි කියන්නේ ඒ වගේ තත්ත්වයක් අපිට ලංකාවේ පොඩ්ඩ හදලා දෙන්න එතකොට අපිට පුළුවන් ඉදිරි වැඩි අල්ලගෙන යන්න වැඩි අල්ලගෙන යන්න පුළුවන් අනිත් අනාගතේ එන පරපුරට ඒවා කියා දෙන්නත් පුළුවන් ඒක හරි ඒක වැවුඩ මේ තාක්ෂණ කියා දෙන්න බැරි රට පොඩ්ඩක් උඩ ගන්න පුළුවන් දැන් කීන තත්ත්වෙත් එක්ක නම් කුඩා ව්‍යාපාර දැන් තියෙන තත්ත්වේ කුඩා ව්‍යාපාරිකෙන් chance එකක් දෙන්නේ නැහැ නේ දැන් කොලොන් එකක් ගන්න එන අමාරුයි දැන් තියෙනකේ ලොකු ව්‍යාපාරිකෙන් බොල්ලයක් දෙන හැමදේම දෙන අපිට ඒවා නැහැ නේ व्यापारे දැන් තිය සිස්ටම් එක අපිට කරන්න බෑ ගොඩක් අමාරු කරගෙන යන කරන්න බැරි තරම් අපිට ඒක වෙනස් වෙන්න ඕනේ අපිට තියෙන කරන්න පුළුවන් දේ ගෙදරින් එක ඡන්දයක්ද අපෙන් උඩරිම අපි සහයෝගය අපි දෙනවා දැන් අපේ ගෙදර එක ඡන්දයක අපේ ඡන්ද පහක් අනිවාර්යෙන් මේ එක්කෙනකින් වෙනස් වෙනවා සෑහෙන ඡන්ද ප්‍රමාණයක් අපි වෙනස් කරලා දෙන්න පුළුවන් දැන් ඒක තමයි කරන්න ඕනේ. පොද ආර්ථිකය හදන්න බෑ දේශපාලනේ වෙනස් කරන්න නැතුවනේ. දැන් ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝ හිතනකෝ දැන් මෙහි ඉන්න සජෙන්නින් කෙනෙකුට කතා කරලා ඔයාලට කියන්න පුළුවන්ද? රයිට් අපේ ඒත් ඇවිල්ලා දීවර වැඩක් කරමු. මේ වැඩේම අපි හේ කරන්න පුළුවන්. මේ උඹල වරෙල්ලා අපිට මේ කර්මාන්තේ උදව් කරපල්ලා සල්ලි යොපල්ලා අපි ගිහිල්ලා හේ කරන්නම් කියලා කියන්න බෑනේ. කියපුවා අනේ උඹලගේ ටැක්ස් වැඩි. උඹලගේ පගාව ඉල්ලනවා. හරි උඹලගේ ඒව අනුමත කරගන්න බෑ අපිට ගිහිල්ලා. නැද්ද කියන්නකෝ? දැන් විදේශ විනිමය අපේ රටට ඕන නම් මෙහි දීවර රස්සාව කරන ඕගොල්ලොන්ට මෙහි ආයෝජකයෙකුට කියන්න පුළන්නේ ගිහිල්ලා මේ වැඩේ අපි හේ කරමුයි කියලා. දෙහි කියන්න පුළන්ද? කිව්වක මම එන්න ගහයි. මෙහි අනිත් එක මෙහි ආණ්ඩුවෙන් දැන් තෙල් ටික උනත් තෙල් ටික දෙන්න බාගට භාගයක් අඩුවෙන් දෙන්නේ. මේ ආණ්ඩුවෙන් හරි. දැන් සුවප් සුවප් එක හරහා සුවප් කියලා බැංකුව හරහා තමයි සංගම දීවර සංගමය හරහා තමයි මේ තෙල් දෙන්නේ බෝට්ටුවට. බෝට්ටුවට දෙන්නේ ඒක භාගය දෙන්නේ. बैंक කෙහෙල් ගොඩක් අය හොයා කරාට කෙහෙල් විකුණ ගන්න බැරුව කුවිලා නැහැ එළවලු විසිට් කරන අලින්ට කරන දාන ඒවත් තත්ත තියෙනවා නේ මේ අනිවාර්ය සුදුරුම හොයා කරා සුදුරුම් ටික විකුණ ගන්න ක්‍රමයක් අනිවාර්යයෙන්ම තියෙනවා ඒකට වෙනම බැංකු නොයිප් කියලා නොයිප් කියන්නේ ගොවි බැංකුව සංස්කාරය ඒකට වෙනම බැංකුව ලම්බුනේ ඒගොල්ලෝ मेरी मालूम सिस्टम में आती है ना मैंने एक बार किया वाला मिसेल में बड़े गांड ओ अनिवार्य अभी तो अभी तो बोला देते हैं बने के हैं संचार के लिए ना मना रातों के संचार के सामाने संचार के ऐ देश पालन नहीं रातों के संचार के लिए नहीं रातों के संचार के लिए नहीं ये रातें दिए नहीं मना तो कुछ कर्म संबंध होना ती है न जीवन संबंध නැත්තම් ඒ රටේ ණයක් இல்லන්න නෙමෙයි අපි අය ගිහිල්ලා මොකද්ද කරන්නේ බලනවා අප්පා මේ රටේ බලන්න ලොකු බිල්ඩින් එකක් ගහලා තිනවා තට්ටු 150යි ඒ රටෙම ණයක් இல்லනේ මෙහි ඇවිල්ලා තට්ටු 200ක බිල්ඩින් එකක් ගහලා දෙන මෙයාගේ ප්ලෑන් එක
සහෝදරය තනියෙන් බහිනකොට එයාලා තව 10ක් විතර පිටිපස්සෙන් ගියලා නිකන් උබස්සනවා මෙහෙට. උඹලා උගුණ දිහක බලයල් ලැබිලා. ඇයි කාරිය? ඇත්තම කතාව ගියා ගන්නවා නේ. මලන්නේ කරකොට දෙන මෙහෙ හරලා යන්න පුළුවන්. ඇයි බලන්න කතාවක් තියෙනවා. ඔව්. ඇයි බලන්න ආවනේ දැන්. ඉතින් ඒකම මොන රේන්ජ් එක මානේ සාමාන්‍ය ජොබ් එකක් ඒගොල්ලෝ. අනු සහෝදර කියන්නේ හෙලිකොප්ටර් යනකොට තව හෙලිකොප්ටර් දෙකක් අරන් යනවලු නිකන්. जनाधिपति अगमति හරියට ඉන්නවා රට හදන්න පුළුවන්. දැන් මේ රටවල දැන් මම මෙහි ඉන්නේ ඇමති බණ්ඩලේ 9යිලු. අපේ 100 ගානක් ගුව මම මුළු යත ගහගන්න. දැන් මෙහි කෝටි බහම ආර ජන ගානේ. හරි නේද? ඇමතිවරු 9යි. නේද? අපේ කෝටි 2යි 100 ගාන. බලන්නේ. අනික මේ ඇමතිවරු හිටියත් බලන්නේ නඩත්තු කරන්නේ යන්නේ. අතේ මේ ඕගොල්ලෝ ඕගොල්ලෝ හම්බ කරලා එවන සල්ලි ටික ඉතින් බාගෙට බාගයක්. හොරකම් ටික. दोस्तर महत्व इंजीनियर मेन गुरु विश्वविद्यालय बागे वैद्यवर वैद्यवर जनवाकी सौद्रे गमक स्पीरता मेहिपुरवासी बाय बला ඒගොල්ලෝ බලන්නෙම පිටරටකින් ගන්න. විතර ටික උනත් ඉන්දියාවෙන් ගන්න ඇයි? ලංකාවේ ගොවිය නැද්ද? ලංකාවේ ගොවිය ඒ කරොත් උන්ගේ අතර ගානක් යන්නේ නැහැ. හාල් ටික උනත් පිටරටකින් ගන්න ඒකයි. අපිට ඉන්නේ ඇත්තටම සහෝදරයෝ. දැන් ආවම අතින් අල්ලගෙන ගියා, බෝට්ලින් මේව කරලා නැගුවා. කරටස දාගෙන ගියා, එකට තේයක බිව්වා. ඒ ආගන්තුකකම අපි නැති කරගන්න ඕන. නැති කරගෙන ඉන්නේ දැන් මෙතන සහෝදරයා මේ අපි ඔක්කොම ඉන්නේ දැන් මම අවුරුදු පරණයි, මෙයා අලුත්. එහෙම දෙයක් අපි හදලා නැහැ මේ යුනිටි එක. පොඩි එකක නා ලොකු එකක නා නේ අපි හැමෝම එක සහෝදරයෝ. ඇත්තටම එන සහෝදර බැම්මකින් ඉන්නේ. සහෝදර ගිය පාරෙද්දි දැක්කන් දැන් අපි මොන හරි දෙයක් සංවිධානය කරාම බොහෝම එකමුතුව වැඩේ කරන්නේ. දැන් ඒක මේගොල්ලන්ට දැන් දැනුණා සහෝදරයා එනකොටම අපිට ඔබ්ජෙක්ෂන් නැහැ. අපිට තියෙන්නේ බැඳීම තමයි. ඒ බැඳීම දැනුණම දැන් සහෝදරයා මෙතෙන්ට ආවට පස්සේ ඇහෙන් දැකපු නැති ගොඩක් කට්ටිය ඉන්නවා. අවංකව මමත් පෞද්ගලිකව හම්බෙලා නැහැ නේද? හම්බෙලා නැහැ. ඒ වුණාට මම දන්නවා. අත් දන්න නිසානේ අපි මේ පාරේ යන්නේ.
ඉතින් ඒක ලොකු දෙයක්. අපි හැමෝටම දැන් නොදකපු අයට සහ කතා කරලා වචනයක් කතා නොකරපු අයට මේ දුන්න ගැට ඇත්තටම කියනවා නම් මාර වටිනවා. ඒ කියන්නේ අපිට මිනිස්සෙක් හම්බුනම දැන් හඳුන් නැති සහෝදරයාගේ තියෙන කැපැසිටි එක අපි හැමෝම දන්නවා. හැබැයි ටීවී එකෙන් නැත්තම් ඔය ස්ටේජ් එකකින් ඒ වගේ දෙයකින් තමයි දැනගෙන හිටියේ. දැන් අපිට හැමෝටම දැනෙනවා දැන් තමන්ගේ සහෝදරයෙක් කියලා කරදර දාගෙන කතා බහ කරා වගේ අතටත දුන්නා වගේ ඒක දැන් ඒ හැඟීම දැනෙනවා අපිට. ඒක තමයි වටිනම දේ මම හිතන්නේ. ඒක තමයි ලොකුම දේශපාලනේ. ඒක අපි කරලා තියෙනවා දැන් ඒක වෙලා තියෙනවා දැන් සම්බන්ධ වෙලා තියෙන අපි හැමෝම. ඒක වටිනවා මේ ඔක්කොටම වැඩි. කතා කරපු ඔක්කොම දැන් හැමෝම අපි දේව කතා කරන දේවල් නේ හැමෝම කතා කරන්නේ. සහෝදරකම ඒක මගේ පොඩි මල්ලිගේ අතර වයස අවුරුදු 18කට කිට්ටු. එතකොට එයා මට යාළුවෙක් වගේ කතා කරනවා. කතා කරන්න පුළුවන් ඕන ඒ අර ඉහළ පහළ යන මේවෙක දැන් සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රී. එතකොට දැන් එහෙම ලොකු බයක් ඇති වෙන්නේ නැද්ද අපිට? අම්මෝ කියන්නේ බයක් ඇති වෙන්නේ නැද්ද? ලොකු නියාධිකාරි මණ්ඩලයේ ඉන්නෝ. එතකොට ජාතික ජන බලවේගයේ කාර්යක සභාවේ ඉන්න. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රී අතෙන්ට ගියාට පස්සේ එනම් ඒ කියන්නේ ස්ටේජ් එකට ගියාම මිනිස්සුත් එක්ක ලොකුවටම ඒ කියන්නේ බය හිතෙනවානේ. ලොකු බයක් එන්නේ දැන් නාම රාජපක්ෂ කියවම ලොකු ඇත්තටම ලොකු බයක් එනවානේ. ඈ අයියා එන්නේ යා පොඩ දුරින් ඉන්න ඕන. අතින් අල්ලන්න බෑ ළඟට යන්න බෑ. එහෙම හදලා තියෙන්නේ. හදලා තියෙනන්නේ. ඒක අපේ ඇඟේ තියෙනවා. ඔය සහෝදර කියන්නේ ඇත්තට අපිත් බයයි. මමත් අපි කොච්චර ඉගෙන ගත්තා මොන දේ කරත් නාමල් රාජපක්ෂ ළඟට ගිහිලා සහෝදරයා වගේ කතා බහ කරන්න පුළුවන්. ඈ අතින් අල්ලන්න පුළුවන්ද කියන්නේ බලන්න මේ ගැප් එක බලන්න. දැන් ඒක අන්න ඒක තමයි යුනිටි එක. ඒක හැදු දැන් මෙහි ඡන්දේ ඉල්ලන්නේ මේ කායිර ළඟ හරි රතු ලයිට් එක ළඟ හරි ගිහිල්ලා ඡන්දේ කාලට ඔළුව නමනවා. දර්ශන සහෝදරය නිසාන් සහෝදරය දැන් අපි මෙහෙම ඔයාලා ආගන්තුක වුණාට දැන් මෙතන ආගන්තුක නැහැ. දැන් අඳුන් සහෝදරය ඒක වැඩි කරා ලස්සනටම කරානේ දැන් ඒක ආගන්තුක වෙන්න එපා. ආගන්තුක නැහැ ඒක. ඉතින් ඇත්තටම ගොඩක් නිස්තුතියි මේ වගේ දැනකට ඇවිල්ලා අපේ දුක බෙදාගෙන සතුට බෙදාගෙන තේකක් බීලා බත් ටිකක් කාලා යන්න හම්බෙච්ච එක නේ. ඒක ආවේකට මේ වගේ තැනකට කියන්නේ නැහැ. අපේ තැනකට අපි මාව වගේ තමයි. ඒක තමයි. අන්න ඒකයි මම කියන්නේ. මේ වගේ තැනක අපේ කරන්නේ. අවුල්. නේ? මේ වගේ කිව්වොත් විශේෂණ පදයක්. ඒකයි මම දැන් අපි හඳුන්වලා දෙන්නවා. අපි ආවා. ඔච්චරයි. සහෝදරයට කියන්නේ ඒකයි දැන් එන තැන ඉඳලම අපි සාකච්ඡා වෙන මෙතනවම හැමෝම කතා කරා. කාටවත් හැමෝටම අහුන්කම් විශේෂ ප්‍රශ්නයක් නැහැ. විශේෂ වර ප්‍රසාදයක් නැහැ කතාවට. අම හඳුන්වලා දෙන්න පිළිගැනීම කතාව එහෙම කරන්න ඕනේ කියලා මම සහෝදරයට කිව්වෙත් ඒක. දැන් මේක යනව ලස්සනට. ගියා. අවසන් කරා. ඒකේ ඒ විදිහට ලස්සනට උනා ඒ බැඳීම. නැත්තම් මේ ඒක අර ගැප් එකක් තියෙනවා. ගැප් එකක් තියෙනවා. නෑ ඒක ගැටි කැඩිලා ඔක්කොම වෙලා ලස්සනට ඔක්කොම අවශ්‍ය දේ වුණානේ. කතා බහ කරගෙන ඉතින් මම කතා try එක දෙන්න මාරු ගැට්ට ගන්න ලොකු ගැට්ට ඒවා ඒක ලොකු සපෝට් එකක් බොහොම ගොඩක්ම ස්තුතියි බොහොම වටිනවා අපි ඉස්සරහටත් ඒ වැඩ ටික කරගෙන යනවා මේ ලොකු සපෝට් එකක් සම්බන්ධික නැහැ කියනනේ සෝරා ඉන්නනේ අපිට ඕන දෙයක් කියන්න කතා කරනනේ සහෝදරුන්ගේ බැතෙත් නිතර ඒක අපිත් එක තියාගන්න ඒකයි දිනන වටිනවා දර්ශන සහෝදරයට නිසං සහෝදරයට ආපු හැමෝටම ගොඩක් ස්තුතියි විශේෂයෙන්ම මගේ සහෝදරවරු ඒ කියන්නේ මෙතන ඉන්න අය
ලොකු සපෝට් එකක් දුන්න මොනහාර කිව්වාම එකට බැඳිලා පුකුරට ඉඳලා මේ මේ වැඩේ ලස්සනට කරනවා ආව හැමෝටම ස්තුති නාව සපෝට් එක දුන්න හැමෝටමත් ස්තුති किरण ब्लूटूथ तो नहीं ब्लूटूथ अतन किरण मेतन बैठे ब्लूटूथ ने අපේ කඩේ අපේ
Thank you.